ආයිබෝන් අපි රාශි 12ටම ඇති සාමාන්‍ය ගති ලක්ෂණ ලෙඩ රෝග තමන්ට හරියන ව්‍යාපාර තත්ත්වය පළඳින්න ඕන මැණික් වර්ග පිළිබඳව වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා පළමුවම මේෂ ලග්නයගේ රූප ස්වභාවය ගත්තොත් මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තියෙන කදිම දික්කු බෙල්ලක්කා පොකුරු කෙස්සා රැවුල් ඇති ඇස්බැමද ඇති යහපත් අංගපසඟ තියෙන ගමන් කිරීමේදී ස්වල්පයක් නැමි කඩිසරව ගමන් කරන පිත් අධිකය හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන ගතිගුණ අතින් බැලුවම කුජට හිමි සටන්කාමී උෂ්ණ රාශියක් නිසා මේෂයෙන් උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන ඡේදවන්ත ගතියෙන් යුක්ත අය කියලා තමයි පුරාණාචාරවරු සඳහන් කරලා තියෙන්නේ. තමන්ට ඕනා වෙලාවට ඕනා දේ කරන කෙනෙක්. කෙසේ හෝ ලබා ගන්නම තමයි බලන්නේ. තමගේ පුද්ගලික ආසා සැප පහසුකම් අනුමෙනුවෙන් කැප කිරීම වලට සතුටු නැහැ. තමාට උවමනා කරන දේ තමාට ඕනෑ වෙලාවට කරනවා. කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්ත පෙරමුණේ සිටීමට ඇති ආශාව නිසා ජයා ප්‍රසිද්ධිය ලබනවා. ක්‍රියාවේ දක්ෂයි කඩිසරයි. හැබැයි පුරුෂයෙක් නම් සමාව දෙන්නේ තමන්ගේ භාර්යාවට විතරයි භාර්යාව නම් ස්වාමියාට විතරයි. මේස ලක්ෂණය උපන්න අයගේ ඒ ගතිය තියෙනවා තද ගතිය. සහකාරියට සහකාරියට ඉතාම භක්ති සම්පන්න වෙනවා. මේස ලක්ෂණය උපන්න අය වාද විවාද වලට එච්චර යෝග්‍ය නෑ කියලා තමයි සඳහන් වෙන්නේ. විවාදයේදී තමන්ට ජය ගන්න බැරි වුණ මොකක් හරි සණ්ඩුවක් කරලා හරි දෙන්නටම ජයග්‍රහණය නොදී මේ යන්න කටයුතු සලස්සනවා. තීක්ෂණ නුවණක් තියෙනවා. සටනට පැකිලෙන්නේ නැහැ. කිසි බයක් නැහැ. සුළුසුළු දේවල් කරන්න කැමති නැහැ. විශාල ව්‍යාපාර කරන්න තමයි මේෂ ලග්නෙන් උපන්න අයට හිත යන්නේ. දුර්වලකම හැටියට පෙන්වා දෙන්න පුළුවන් නොවිසිලි ගතිය. ඒ කියන්නේ ඉවසීමක් නැහැ. සමාදානයට ගරු කරන්නේ නැති දේ. සුළු දේවල් කරන්න කැමති නැහැ කියන එක තමයි. රෝග ලක්ෂණ ලෙස ගත්තොත් උෂ්ණ දැවිලි රෝග මොළයේ අසනීප බඩේ කැක්කුම හදිසි ක්ලාන්ත වීම නිින්ද නොයාමේ රෝග හිටියටියේ සිහි නැතිවීම ලේසියම සෑදෙන රෝග ලෙස පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මේසේ උපන්න අයට යෝග්‍ය අඹ තේස්ත දියමන්ති හා සුදු නිල් කියලා තමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. අඹ තේස්ත දියමන්ති හා සුදු නිල් කියලා පෙන්වා දෙනවා.